හරි සෞඛ්‍ය ශේෂයට ඔබතුමා කරපු දේ ගැන ඇත්තම කිසිම ගැටලුවක් නැහැ. හැමෝම මේක පිළිගන්නවා. අපි කියන්නේ නැවතුම මේ ජනතාවගේ ජීවන වියදම ඉහළ යාම සම්බන්ධයෙන්. ඉතින් කොහොමද ජීවන මේ බඩු මිල ඔක්කොම පහලට එනකොට තමුන්නාන්සලා කොහොමද කියන්නේ? මේක මේ මේ මේවයි කියලා. ඇවත්තුම ওই තියෙන ලිස්ට් වල ගණන් වලට ගන්න මිනිස්සුන්ට නැහැනේ බඩු. ඒකනේ ওই තියෙන ගණන් වලට ගන්න මිනිස්සුන්ට බඩු නැහැනේ ඇවත්තුම. ඊට වඩා මිල වැඩි නේ ඇත්තම කතාව වෙළඳ පොළේ. වෙළඳ පොළ ලිස්ට් එක. ඇත්තම වෙළඳ පොළට ගියාම ඇවත්තුම ඊට වඩා ගණන්. ඒ කියන්නේ රුපියල් 70 ගන්න තියෙන හාල් මිනිස්සු කියන්නේ කන්න බෑ අපිට. එහෙම තමයි මිනිස්සු කියන්නේ ඇවත්තුම. හොඳ හාල් වර්ගයක් ගන්නවා රුපියල් 100කට ලං වෙනවා. එතකොට ඔය කියන විදිහට මිනිස්සුන්ගේ වැටුපත් එක්ක මිනිස්සුන්ට ඇත්තටම ජීවත් වෙන්න අමාරු තත්ත්වයක් අද තියෙන්නේ. අමතුමා දැන් මේ ඔබතුමා විතර ඔක කවදද තමුන්නාදල කිව්වේ අමාරු නැහැ කියපු කාලේ මට කියන්නකෝ. මම දැන් අවුරුදු 40ක් විතර මේකේ ඉන්නවනේ මේ ජොබ් එකේ. මට කවදාකවත් හම්බ වෙලා නැහැ. අපි මම කොච්චර පෙළපාලි ගිල දිනනද පිකටින් කරලා දිනනද බඩු මිල අඩු කරව කියලා. ඔබතුමා කම නේද ඔබතුමා කියන්නේ මේ පෙට්‍රල් ඩීසල් අඩු කරපු එක. ඒක බඩු මිල වැඩි කියලා තමයි අපි මේ හත ගණන් වල. අමතුමා 90 ගණන් වල. ඔබම අමාරු කියලා තමයි. අමතුමා මම ඔබතුමාට ආරාධනා හුඟක් කැමතිරු අපිත් එක්කම ඔයාලා තියෙන මේ මාකට් එකේ යනවා පොලට යන කරුණාකරලා ඔබතුමා කලු කර හරි වේරු හරි එක දවසක් යන්න මේ මාකට් එකට හරි කරුණාකරලා යන්නවත් ඔබතුමා. මම යනවා ආර්ථික මැදිහත් ගන්න. මම යනවා අපේ නෝනත් එක්ක රැ වෙලා. ඔව්.